अरे अद में अरे सिंगल दंडवाने मुखद अभी यार अर्थ अलता අරිතයි උතුලයි දෙන්නම කරන්නේ පාඩම් කිරීම නම් එතකොට අරිතත් පාඩම් කරනවා උතුලත් පාඩම් කරනවා එහෙනම් ඒකට දෙන්නේ කියන නිසා අරිතත් උතුලත් පාඩම් කරයි නෙවෙයි කොහමද එන්නේ කරති 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 ඔව් අරිතත් උතුලත් පාඩම් කරති අයියා නාට්‍ය නරඹයි අක්කා නාට්‍ය නරඹයි කොහොමද අපි ගලපන්නේ අයියාද අක්කාද නාට්‍ය නරඹති අයියාද අක්කාද නාට්‍ය ඔව් අයියාත් අක්කාත් නාට්‍ය නරඹති නේද අපි මේ මොකක්ද නංගීත් නමත් සින්දු අසති ඔව් නංගීත් පමත් සින්දු අසති නෑ ඒ අපි මේ මොකද්ද නෑ අපි එතන නෙමෙයි කරේ නේද ද යන්නේ යදා ආව ඒක තමයි කරේ නේද හොඳයි හොඳයි ඒක තමයි කරලා තියෙන්නේ right ඒකට ඉතින් අපි මේ මේ ඉගෙනගෙනත් තියෙනවා මේ එක දිගට කරානේ හොඳයි එහෙනම් අපිට එතනින් එහාට කරන්න තියෙන්නේ right දැන් අපි හිතමු මෙහෙම ස්ත්‍රී ලිංග පදයක් තියෙනවා දැන් ළමයේ කඹ කණු අපි හිතමු කාව්‍යා කියන ළමයා කාව්‍යා අඹකයි කාව්‍යා අඹකයි නේද එතකොට එතනදී ඔව් කාව්‍යා කියන්නේ ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයක් නේද කයි හරියටි වර්තමාන කාලයේදී ඒකවචන නිසා කයි කියලා තියන්න ඕනේ කාව්‍යත් එක්ක ඉන්නවා ඒ වගේ යාළුවා ඔයත් ඉන්නවා ඒ කියන්නේ එතකොට මම කියලා එපයි කියන්නනේ කාව්‍යත් එක්ක මමත් ඉන්නවා එතන මම මම කියන්නේ මේ දැන් මේ කතා කරන කෙනා දැන් ඔයා ලියන කෙනා නේ ඔයා සහ මම නේ අපි කියන්නේ මම කියලා මම තඹ කන කාව්‍යත් තඹ කන මමත් දෙන්න යාළුවෝ දෙන්නේ ඉන්නේ නේද කාව්‍යත් එක්ක මාත් ඉන්නේ අ දැන් මොකද කරන්නේ මමත් අඹ කන කාව්‍යා අඹ කයි මම අඹ කමි අතන කයි මෙතන මි අ දැන් මොකද කරන්නේ දැන් අපි කොහොමද ද වලින් එකතු කරන්නේ මම දාඹ කමු අන්න හරි පුතේ ඒ මොකද මමත් එක්ක තවත් කෙනෙක් ඉන්නවා නම් එතන අපි දැන් ඉවර වෙන්නේ ඔව් මුයන්ෙන් අවසන් වෙනවන හේතුව මොකද්ද අපි කියන තේරුමනේ ඉන්නේ නේද දැන් මම සමග තව කෙනෙක් ඉන්නකොට අපි එතන අපි කියලා නේ කියන්නේ නේද ඒකයි මු යන්නේ අවසන් කරන්න පැහැදිලිද මු යන්නේ අවසන් කරන්නේ අන්නේ හේතුව නිසා right එහෙනම් අපි මේ ඒ වගේ වාක්‍ය කීපයක් බලමු නේ අයියා ක්‍රිකට් සෙල්ලම් කරයි මම ක්‍රිකට් සෙල්ලම් කරමි ආ හදන්න බලන්න මොකද මමද ක්‍රිකට් අයියාද මමද ක්‍රිකට් සෙල්ලම් කරති නම් කරමු हा
ව්‍යාපී වූවොත් වර්තමාන කාලයේදී යන්නේ අවසන් කරන මම නම් යන්නේ අවසන් කරන ඒක ඔයාලා දන්න දෙන්නේ නේද දැන් අපි ද වලින් මේ සම්බන්ධ කරමු ඔව් කාව්‍යාද මමද අඹ කාමු කාව්‍යාද මමද කියනකොට මේ ටික ඕන අපට අපි කියලා කියන්නත් පුළුවන් ඒක නිසා තමයි මුයන්ගෙන් අවසන් කරන්නේ නේද මුයන්ගෙන් අවසන් කරන්නේ ඒ නිසා තමයි right ලියන ගමන් අහගන්නකො තවත් දැන් අපි ඉරියඳර තියනවනේ නේද කාව්‍යාද මමද අඹ කමු නේ මම සමග තව කෙනෙක් එකට එකතුනහම එකම වැඩේනේ යෙදිලා ඉන්නේ එතකොට ඔහු හෝ ඇය එයා ස්ත්‍රීලිංග කෙනෙක් වෙන්නත් පුළුවන් පුරුෂලිංග කෙනෙක් වෙන්නත් පුළුවන් නේද ඔහු හෝ ඇය සමග මම යන්න ද සමග සම්බන්ධ කරලා වාක්‍යයක් ලියන්න පුළුවන් නේද ඒක තමයි මේ ලියලා තියෙන්නේ කාව්‍යාද මමද අඹ කමු එතකොට ද යන්නේ සම්බන්ධ වුණු නාම පද කිහිපයක් නේද උක්ත වූ විට ක්‍රියාපදයේ බහුවචනයෙන් එහෙනම් තබන්න ඕනේ ගැළපෙන ලෙස බහුවචනයෙන් තබන්න නේද right ඒක ස්ත්‍රීලිංග වෙන්නත් පුළුවන් බහුවත් මේ පුරුෂලිංග වෙන්නත් පුළුවන් නේ එහෙම ගැටලුවක් නැහැ හොඳයි එහෙනම් මම අහන්නම් කීපයක් හොඳේ නැන්දා පත්තර කියවයි මම පත්තර කියවමි නැන්දාද මමද පත්තර කියෙව්වෙමි කියෙව්වෙමු කියෙව්වෙමු එතකොට අතීත කාලෙට ගිහිල්ලා නේ දැන් මම වර්තමාන කාලෙට කතා කරන්නේ අපි මේ තාම නැන්දාද මමද පත්තර කියවමු 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 සචිනි ගී අස ගීත අසයි මම ගීත අසමි සතිනිද මමද ගීත අසමු ඈ මල් කඩයි මම මල් කඩමි ඈද මමද මල් කඩමි මල් කඩමි ඔහු කිරිබත් කයි මම කිරිබත් කමි ඔහුද මමද ඔහුද මමද ඔහුද මමද කිරිබත් කමි කවිඳු කවි ලියයි මම කවි ලියමි කවිඳුද මමද කවි ලියුවෙමි ලියමු ලියුවෙමු නෙවෙයි ලියමු නේද ලියමු හොඳයි ඉතින් දැන් පුතේ මම කියන උක්ත පද සමග නේද උක්ත පදේ සමග තව කෙනෙකු දයන්නේ සම්බන්ධ කුණක් කරාට පස්සේ දෙකම අපි කියන තේරුම එනවා නේද මමත් එක්ක තව කෙනෙක් කියනකොට අපි ඒක නිසා තමයි මු යන්නේ අවසන් කරන්නේ අපි කියුවොත් මු කියන්න කියලා ඔයාලා ඉගෙනගෙන තියෙනවනේ right හොඳයි එහෙනම් ඔන්න ද යන්නේ සම්බන්ධ කිරීමට දැන් ඔයාලට පුළුවන් ඒ ස්ථානය අනුව නේද අපිට පුළුවන් මේ එක ගැලපෙන ලෙස තියන්න right එහෙනම් තව වාක්‍ය දෙකක් ලියාගන්නද අපි හොඳයි මම පෙන්වන වාක්‍ය වලින් දෙකක් ලියාගන්න
ගොඩක් ලියන්න එපා මොකද මේ අපිට වෙලා ගත වෙන නිසා ඒකේ පැවරුමක් අපි කරමු 2 දෙස ලියන්න ඕන ඔව් මේ වගේම දෙකක් ලියන්න මේ කොටු කරලා තියෙන අනිත් මේ ඔයාලා කොටු කරන්න ඕනේ හරි මේ පෙන්වන එකේ ලියමු සර් ඔක ලියන්න ඕනද? මෙතන තියෙනවා නේද? ඒ වගේම තුනක්. පේනවද තුනක් කියන බව? එම් දෙකක් ලියා ගන්නවාල කැමති දෙකක් ලියා ගන්න. ඔව් මෙන්න තියෙනවා එකක්. මේ තියෙන තව එකක්. හෙට පේපර් එකක් දානවා හෙට නෙවෙයි හැබැයි කරන්න වෙන්නේ සඳුදා සඳුදා කාටද මොන හරි ගැටලුවක් තියෙනවද කරන්න කීයටද සි තියන්නේ සර් සඳුදා අපි 6:30ට කරමු 6:30 ඉඳන් පේපර් එක ඉවර වෙනකම් පේපර් දෙකම ඉවර කරමු කොහොම හරි මම අද දාන මේ හෙට උදේ ඔයාලට ගන්න පුළුවන් පේපර් එක. හෙට උදේ වෙනකොට දානවා. ඊට පස්සේ ඒක හෙට සඳුදා තමයි කරන්න තියෙන්නේ. සඳුදා හවස කරමු අපි. සඳුදා හවස කරලා ඒ වෙලෙම සාකච්ඡා කරමු. හරි. 1 2 2ම සාකච්ඡා කරනවද සර්? දෙකම කියනවා. හරි. කාටවත් ගැටලුවක් නැහැ නේද සම්ද මම දානවා අර මම මේ එවපු ගණිතේ වැඩේ කරා නේද? ඔව් සර්. ඔව් සර්. ආහා ඒ අපේ ගණිතේ පාඩමේ මේ ගණිතේ වැඩවල අන්තිම පාඩම හොඳේ. අන්තිම පාඩම ඒක ඊට පස්සේ ගැටළු විසඳීම කියලා එකක් තියෙනවා. ඒක ඉතින් ඔයාලට පුළුවන් අපි ගැටළු විසඳීම ඕන තරම් කරලා තියෙන. අන්තිම පාඩම මම ඒක සාකච්ඡා කරනවා. ඒ කොටසත් මම සාකච්ඡා කරන්න හොඳේ. තව ඒ වගේ කොළයක් තියෙනවා හෙට පේපර් එකත් එක්ක මේකත් ගන්න හොඳේ. ඒ වගේ කොළ දෙකක් තියෙනවා පේපර් එකත් එක්ක මේකත් අරගෙන පරිසරයේ පොතේ අලවන්න ඒක හොඳද? පරිසරයේ පොත. ලියලි වරේස. හොඳයි. නාස හරි මම දාන්නම් නේද ලියලි ඉවර නැති අයට මම දාන්නම් ඉඳ තියා ගන්නකෝ තව එකක් ලියන්න හොඳයි දැන් ඒක පුළුවන් නේ හැබැයි මේ තව සමහර ඔව් තව ක්‍රමයක් තියෙනවා මේ වාක්‍ය සම්බන්ධ කරන්න ඒ තමයි අර්ථයන්න දාලා දැන් දයන් ද නෙමෙයි हाल
වාක්‍ය සම්බන්ධ කරමු. කවුද මේ කෑ ගහන්නේ? හල් සයන්න යොදා වාක්‍ය සම්බන්ධ කරමු. හොඳයි මේ බලන්නකෝ මේ ඡේදය කියෝ. මේ ඡේද දෙක. තාත්තා කතන්දර කියයි මාමා කතන්දර කියයි. සීයා කතන්දර කියයි. තාත්තාත් මාමාත් සීයාත් කතන්දර කියයි. තුන් දෙනාම කරන්න එකම වැඩ. නේද? තාත්තා කතන්දර කියන්නේ මාමා කතන්දර කියන්නේ සීයාත් කතන්දර කියන්නේ. දැන් ඒ තුනම පුරුෂ ලිංග නාම පද තුනක් හල් තයන්න යොදා සම්බන්ධ කරනවා. නේ තාත්තා මාමා සිය හැබැයි අර ද වගේ ඇඩ් කරන්නේ නැහැ නේද? හල් තයන්න ඇඩ් කරන්නේ නැහැ. ඒ වචනෙටම එකතු වෙලා තමයි තියෙන්නේ. ද නම් ඇඩ් වෙනවනේ. මෙතන එහෙම ඇඩ්. ඔව් ක්‍රියාපදේ බලමු මොකද වෙන්නේ කියලා. නේ? ආ ක්‍රියාපදේ බලමු අපි මොකද වෙන්නේ කියලා. ක්‍රියාපදය මොකද වෙන්නේ? ඔව් මේවයි කියයි 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 එහෙමනේ කියන්නේ. ආ මෙතන කියති. හරිනේ දැන් මෙතන තුන් දෙනෙක් ඉන්නවනේ. තාත්තාත් ඉන්නවා මාමාත් ඉන්නවා සීයාත් ඉන්නවා. වචනේ. අන්තරානේ වර්තමාන කාලේදී කොහොමත් එහෙම තමයි නේද? ඒක ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ. රයිට් මේ තව එකක් බලමු. ඔව් අයියා කතන්දර ඔව් මේක බලමු. අයියා කතන්දර අසයි මල්ලි කතන්දර අසයි අයියාත් මල්ලි කතන්දර අසයි දෙන්නෙක් උනත් එහෙම සම්බන්ධ කරන්න පුළුවන් කතන්දර අසති අයියා සිනාසෙයි මල්ලි සිනාසෙයි අයියාත් මල්ලි සිනාසෙයි නේද මේ බලන්න නම් දිහා බලමු අපි පසිඳු උදෑසනින් අවදි වෙයි හසිත උදෑසනින් අවදි වෙයි පසිඳු හසිතත් උදෑසනින් අවදි වෙති. තේරුණා නේද? ඒ විදිහට දිගටම කියන කීවල බලන්න. right ඒක අපි දන්න එකක් නේද? ලේසි. එච්චර අමාරුවක් නැහැ. මතක තියාගන්න මේවා හරි ලේසි. හරි කියෙව්වනේ. හොඳයි. මේ ඡේදය ඔයාලා මේ ලියන්න ඕනේ. හොඳද? එක ඡේදයක් අපි ලියමුනේ. ඒක පස්සේ ලියමු. මම ඒවන්නම් පස්සුව. මේ වගේ උදාහරණයක් අපි ලියාගනිමු. ඔන්න විහංග කියලා ළමෙක් කියනවා විහංග පළතුරු බීම පොයි විහංග ලියන් පුතා විහංග පළතුරු බීම පොයි අපි බලමු ස්ත්‍රීලිංග පදයක් ගමු උදාරිත්ින් උදාරිත් පළතුරු බීම බොන උදාරි පළතුරු බීම බොයි ආ දැන් ගන්න පාට පැන්සල විහංග කුෂලිංග නාම පදයක් ඒක වචනයි කියන්නේ අවසන් කරනවා හරිනේ උදාරි ස්ත්‍රීලිංග ඒක වචන නාම පදයක් නේද වර්තමාන කාලයේදී ඒත් අපි කියන්නේ අවසන් කරා කියන්නේ අවසන් කරා හරිනේ ගැටලුවක් නැහැ නේ හැබැයි මේ දෙක අප් දා
අර සම්බන්ධ කරනකොට මොකද වෙන්නේ? වර්තමාන කාලේ නම් වෙනස් වෙන්නේ නැහැ. වර්තමාන නේද? කාලය වෙනස් වෙන්නේ නැහැ. දෙන්නම පළතුරු බීම තමයි බොන්නේ නේද? වාක්‍ය දෙකම තියෙන වර්තමාන කාලයෙන් එනම් විහඟී උදාරී දෙදෙනාම කරන්නේ පළතුරු බීම බොන එකනේ. එතකොට මේ වාක්‍ය දෙක වෙන වෙනම කියන්න ඕනේ නැහැ. දෙන්නම එකම වැඩේනේ කරන්නේ. විහඟා තුදු. අත් වලින් සම්බන්ධ කරන්න පුළුවන්. මේක දෙන්නෙක් විතරක් නෙවෙයි තුන් දෙනෙක් උනත් පුළුවන්. මේ හතරක් උනත් ගැටලුවක් නෑ. හැබැයි අර ගොඩාක් මේ ඉන්නකොට ටිකක් වාක්‍ය කැත වෙනවා. උපරිම දෙන්නෙක් හෝ තුන් දෙනෙක් තමයි. හරි. එතකොට පුතේ එහෙනම් අපි සම්බන්ධ කරලා දාමු නේද? අත් වාක්‍ය උක්ත වූ විට බහුවචනෙන් තමයි ක්‍රියාපදය තබන්නේ. රයිට්. හොඳයි එහෙනම් බහුවචනෙන් තියමු. ආයල් පුළුවන්නේ මත් උදාරී පළතුරු බීම බොති ආන හරි විහඟත් උදාරී පළතුරු බීම බොති ඒක ලියන්න ඕනද සර් ඔලිය නේද විහඟත් උදාරී පළතුරු බීම බොති විහඟත් උදාරි බොති කියන්නේ නවසන්න හොඳයි පැහැදිලි මම ලියන ගමන් ඔයාලද මේක වැඩේ කරන ගමන් මම කීපයක් අහන්නම් නංගී සෙල්ලම් කරයි මල්ලි සෙල්ලම් කරයි අම්මා පිරිසිදු වතුර පානය කරයි තාත්තා පිරිසිදු වතුර පානය කරයි ගුරුතුමිය පල්පතිතුමා පන්තියේ උගන්වයි ගුරුතුමා පන්තියේ උගන්වයි හොඳින් ඉගෙන ගනි ශිෂ්‍යාව හොඳින් ඉගෙන ගනි මලිති චිත්‍ර අඳි මනුක චිත්‍ර අඳි සචිනි චිත්‍ර අඳි රවිතු අග්ගලාකයි සඳුනි අග්ගලාකයි සඳුනි අග්ගලාකයි රුවිනි අග්ගලාකයි සඳුන්ද රුවිනිද අග්ගලාකයි දැනෙවෙයි සමහරවිට කරන පාඩම් මතක නැහැ ඔන්න
නේද? එතනේ දාන්නේ. වනි right ඒ જાතිය ඒවත් තුනක් අපි ලියා ගනිමු නේ. තුනක් ලියමු. අ තුනක් නෙවෙයි දැන් එකක් ලියන්න තියෙන තව දෙකයි. තව දෙකයි මෙන්න මෙතන තියෙනවා තුනක් වාඩ පුළුවන් මෙතනින් දෙකක් තෝරලා ලියන්න. මේ තියෙන්නේ मेन एकाक मेन तावेकाक मेन तावेकाक और मेतर तावेकाक थी है ना वहाँ एकाक की तरह लिया देखा क्लियर हम क्या मतलब देखा क्लियर දෙකක් ලියලා ගත්තා සර්. देखा बड़ा
මේකත් අපි කියවලා බලමු. පසිඳු ගීත ගයයි පවනි ගීත ගයයි පසිඳුයි පවනි ගීත ගයති යන්නේ එකතු වෙලා තියෙන්නේ නේද ඊ අකුරෙන් මනුක නැටුම් නටයි විහඟි නැටුම් නටයි මනුකයි විහඟි නැටුම් නටති විහඟි අප්පොඩි ගසයි විහඟ අප්පොඩි ගසයි විහඟයි විහඟි අප්පොඩි අප්පොඩි ගස දැක්කද යටගත් බල දම්සර ගීත අසයි කවිෂා ගීත අසයි පවන් ගීත අසයි දම්සරයි කවිෂායි පවනි ගීත අසති ටි එකතු කරන්න පුළුවන් නේද වාක්‍ය අපිට යන්නේනුත් එකතු කරන්න පුළුවන් දැන් එහෙනම් අපි ක්‍රම කීපයක් ඉගෙන ගත්තා ද අකුර යොදා වාක්‍ය එකතු කරන නේද ඔත් වලිනුත් එකතු කරන හල් තයන් දැන් මේක තව එකක් තියෙනවා ඊ අකුර යොදා වාක්‍ය එකතු කරමු හොඳයි මාතෘකා ලියමු යොදා වාක්‍ය සම්බන්ධ කරමු යොදා වාක්‍ය සම්බන්ධ කරමු කවිෂ පාසල් යයි කවිෂ පාසල් යයි හරිනේ උක්ත පදය පුරුෂ ලිංගයි නේද පුරුෂ ලිංගය එක වචන නාම පදයක් ක්‍රියාපදය යන්නේ අවසන් වෙලා හරි ගැටලුවක් නැහැ වාක්‍ය හරි තිසරි පාසල්යක් තිසරි ස්ත්‍රී ලිංගයි තිසරි පාසල් යයි ඒත් එහෙමයි ස්ත්‍රී ලිංගය එක වචන නාම පදයක් වර්තමාන කාලයේදී යන්නේ අවසන් කර. right ඉරියන්දිමු. ආවිෂ යන්නේ අවසන් කර. තිසරි යන්නේ අවසන් කර. වර්තමාන කාලයේ වාක්‍ය දෙකම. මේ ඒක වචන වාක්‍ය. ආ දැන් අපි යන්නේ එකතු කරමු මේවා. ඔව් කොහොමද ලියන්නේ? කවිසයි තිසරි පාසල්යයි. තිසරි පාසල් යති යති කවිෂයි තිසරි කියනකොට බහුවචන වෙනවා ඒ නිසා තියන්නේ නවසන් කර ඒ නිසා තියන්නේ නවසන් කර දෙනම කරන්න එකම වැඩේ නේද වෙන වෙනම ලියන්න ඕනේ නැහැ එතකොට අපට පුළුවන් වාක්‍ය දෙක යන්නෙන් සම්බන්ධ කරන්න යන්න දාල සම්බන්ධ කරන්න පුළුවන් හයි ලියන ගමන් මම කීපයක් අහන්නම් නංගී තාලයට නටයි අක්කා තාලයට නටයි නංගි අක්කා තාලයට නටති. ඔමාලුවාදියේ පීනයි තාරාවාදියේ පීනයි හංසයාදියේ පීනයි. මාළුවයි තාරාවයි හංසයාදියේ පීනති. අම්මා
වැලි තලප සාදයි ලොකු අම්මා වැලි තලප සාදයි අම්මා වැලි අම්මායි ලොකු අම්මයි වැලි තලප සාදති මල්ලී වේගයෙන් දුවයි ටොමියා වේගයෙන් දුවයි කිටියා වේගයෙන් දුවයි मतक රාවින්දු පසින්දු හසින්දු රාවින්දු පසින්දු හසින්දු පසින්දු චිත්‍රාන්දි 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 ෆයිල් ඒ වර්ගයේත් අපි දෙකක් ලියමු නේද දෙකක් මම දාන්නම් දෙකක් ලියන්න එහෙනම් ඉඩ තියනවද ඔව් ඒක මම WhatsApp එකට දාන්නම් ඔව් හොඳයි එතකොට අපිට කාලය තු කරගන්න පුළුවන් right